සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමගයක් සිටෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධහන් 7:37 වෙනි පදයේ කොටසකුයි. යමෙකුට පිපාසයත් නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. එක්තරා සහෝදරියක් නිවසේ කටයුත්තක් සඳහා අමු මල් කලමක් ඇනෝම් කර තිබුණා. ඒ මල් ඇගේ නිවසට ගෙන විට ඒවා ඇඹරි මැලවී තිබුණා. ඒවා පුබුදාලීම සඳහා සිසිල් නැවුම් වතුර ඉසින ලෙසටයි උපදෙස් වලින් කියුණේ. කෙසේතත් ඊට පෙර මල්වල නටු කෙලවර කපා දැමිය යුතුයේ පහසුවෙන් වතුර උරා ගැනීමට හැකිවන පිණිසයි. නමුත් ඒවා යථාර්ථයට පත් වෙයිද? පසුවදා උදෑසන ඇයට ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා. ඇය මින් පෙර කිසිදාක දැක නොතිබුණු මල්වලින් පිරුණු මල් කලම අලංකාරව බැබළෙමින් තිබුණා. නැවුම් වතුර විසින් තමයි මේ වෙනස ඇති කරලා තිබුණේ. ඇයට එකිනෙම මතක් වුණේ වතුර සහ ඇදලිවන්තයන්ට එයින් තේරුම් ගත යුතු දේ ගැන ක්‍රිස්තුස් වහන්සේ පැවසූ වදන් ගැනයි. ක්‍රිස්තුස් වහන්සේ සමාරියේ ස්ත්‍රියගෙන් බොන්ට වතුර ටිකක් ඉල්ලුව විට ඇය ලිඳෙන් නැදෙන වතුරෙන් බොන්ට යන බව පෙන්නුවත් උන්වහන්සේගේ අරමුණුනේ ඇගේ ජීවිතය වෙනස් කරනු ලැබීමයි. උන්වහන්සේගේ ඉල්ලීම ගැන ඇය පුදුමයට පත් වුණා. මන්ද යුදෙව්වන් සමාරියන් පහත් කොට සැලකූ නිසා ඔවුන් සමාරියන්ගේ යමක් ඉල්ලීම ඉතාම අසාමාන්‍ය සිදුවීමක් වුණා. නමුත් යුදෙව්වෙක්කුණු ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධයන් 4:10 අනුව සමාරි ස්ත්‍රියට කිව්වේ දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දෙන්නයි නුඹට කිව්වේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම් නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇත යනුවෙනුයි. පසුව ශුද්ධයන් 7:37 අනුව උන්වහන්සේ දේව මාලිගාවේදී ශබ්ද නගමින් පැවසුවේ යමකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ යනුවෙනුයි. 38:39 පදවලට අනුව උන්වහන්සේ කෙරෙහි අදාන්නා තුළින් ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයි කිසේක උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයන් ගැන යනුවෙන් සඳහන්ව තිබෙනවා. අද අප ජීවිතයෙන් වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී ජීවනදායක වතුර වන ක්‍රිස්තුස් වහන්සේ අප තුළ වාසය කරන ශුද්ධාත්මන් වහන්සේ කරණ කොටගෙන අපව නැවතත් ප්‍රාණවත් කරනු ලබනවා. අපි ඒ ජීවනදායක වතුර බොහෝ සෙයින් පානය කරමු. අපි මෙනෙහි කරමු. අපේ ජීවිතය සම්පූර්ණයෙන් වියළුණු බවක් හා වියලි බවක් දැනෙන්නේ කුමන අංශවලද? මෙම ජීවනදායක වතුර අපට ලබා දෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලා සිටීමට අපට බාධාවක් වන්නේ කුමක්ද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස අප ජීවිත ගමනෙන් විඩාටපත් තිසා පිපාසයෙන් යුතුව සිටින විට සෑම ඇදහිලන්තයකු තුළම වාසය කරන ජීවනදායක වතුර වන ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ නිසා ස්තුති වේවා. ආමෙන්.